ආයිුවාාන් ඔයාට කවදහරි හිටිලා තියෙනවද ඇයි මිනිස්සු එකෙනෙකාව හක් කරන්න එහෙම නැක්නම් වැලඳගන්න කියලා. ඇත්තටම මොකද්ද මේේ වැලඳ ගැනීමෙන් නාදරය පෙන්වන එකේ තේරුම. මනෝ විද්‍යාවට අනුව ඔයා කෙනෙක්ව හක් කරන්නේ ඔයාට ශාරීරිකවම මානසිකවම ඒ සිදු කළ යුතු නිසාමයි. කෙනෙක්ව වැළඳ ගැනීමෙන් ශ්‍රෙස්සක රිලීෆ් කරගන්න එක උදව්වක් වෙනවා. තනිකම නිසා ඇතිවන සිත්තැවල් අවම කරගන්න. ආදරේ සහ විනෝධය එකිනිකාතර බෙදාගන්නත් මිනිසුන් බැළඳ ගැනීම යොදාගන්නවා. ඒ වගේම අපේ ආදරණීයන් අපිට වටිනව කියන්නත් අපි යාලව හක් කරනවා. ඉතින් අපි අද බලමු වඩත් සුලභාකාරයේ වැළඳ ගැනීම පහක් ගැන. පළමු වෙනි වැළඳ ගැනීමේ ක්‍රමය තමයි සයිඩහග මේ වැළඳ ගැනීම ඉතාම සුලබයි. සයිඩ් හග් එකකින් යාළුකම උනුසුම සහ කරුණාවන්තකම පිළිබමු වෙනවා. එක් කතක් පමණක් අනෙකාගේ උරහිස්මත තබමින් සිදුකරන්නාෝ මිත්‍රශීලී වෙළඳ ගැනීමක් තමයි සයිඩ් හග්්‍ය එකක් කියන්නේ. මේ හග්්‍යක ගොඩක් යාළුවන් අතර තමයි සිදුවෙන්නේ. කාන්තාවන් හා පිරිමි කෙනෙක් අතර උන්නාත් ගොඩක්තුරට මේ හග්‍යක දෙන්නේ ෆ්‍රේෙන්ශිප් එකක් තියෙන දෙන්නේෙක් තමයි. මත් යහළුවන් විදියට ආශ්‍රය කරන ආදරය ප්‍රකාශ නොකල ජුවලකට මේ හං්‍ය එක භාවිතා කරන්න පුළුවන් මේ විදියට සයිඩ හග්්‍ය එකක් ගොඩ දෙනෙක් ලබා දෙන්නේ හොදෙක්ම මිත්‍රත්ව හොරුපුරුදු ලෙංගතුකම දැක්වීමටයි ඒ මොකද කියනව නම් අතක දුරින් පමණක් අනෙකාවෙස් පර්ශවන ලෙස ලබා දෙන මේ වැනද ගැනීමේදී හැගේීම් වලිනුොත් අතේ දුරින් අනෙකාව ලංකර ගැනීමක් වියන්ගේ අදහස් වෙනවා අංක දෙක ෆ්ලටිහක් මේහක් එක දෙන්නේ එකිනෙකාගේ ඉදිරිපස සිරුලට සිරුර හොඳින් ස්පර්ශවන ආකාරයට අනෙකාවටා තමාගේ අත් දෙක යැවීමෙනුයි. ඉතින් මේ ආදරණීහග එක ආදරය කරන යුවලක් විසින් තමයි එකනෙකාට ලබා දෙන්නේ. ඉතින් සාමන් ජීවිතයේදී මේ ෆ්ලේටිහග එක එකිනෙකාට ලබා දෙන විට ගොඩක් වෙලාවට පිරිමිළමයට එයාගේ ගෑනුලාමයාගේ කොණ්ඩේ අල්ලන්නත් අවස්ථාවක් ලැබෙනවා. කෝඩේ සමඟ සෙල්ලම් කිරීම නම් ගොඩක් විලාවට සිදුවන දෙයක්. මේහග්‍යකෙන් සම්පූර්ණයෙන්ම සං්‍යවේධනය වෙන්නේ ආදරණීය බව සහ එකිනි අතර පවති ආකර්ශණයයි. මේ වැලඳ ගැනීමෙන් අදහස් වෙන්නෙම අනෙක් පුද්ගලයා ඔබට කැමති බව සහ ඔහුට හෝ ඇයට ඔබ ගැන ආලවන්ත හැඟී මැති බවයි. සමහර වෙලාවට කෙනෙක්ටේ ආදරය කෙලින්ම ඔබට කියාගන්න නොහැකි වුවත්, මීවිදියට ලබා දෙන ආදරණී හගග එකකින් එය ඔබට රිජුවම හඳුනා ගත හැකි ෆ්ලේටි හග එකක් කෙනෙක් ඔබට ලබා දෙන්නේම ඔවුන් ඔබට යාළුවෙක්ට වඩා එහාගිය ලෙෙන්ගතුකමක් දක්වන නිසාමයි අංකතුන දීල්ග වැලද ගැනීම ඔබ දන්නවද සාමාන්‍යයෙන් ඕනෑම වැළඳ ගැනීමක් තප්පර පහත් දහයත් අතර කාලයකට පමණක් සීමාවෙන බව. ඉතින් මී වැළඳ ගැනීම අඩුමතර්මය තප්පර විස්සක්වත් පවතිනවා. මින් මිනිස් මොලේ ඇති ඔක්සිටොක්සින් නිකුත්වීම උත්තේජනය කරනවා. අපේ වඩියෝස් කලින් බලපු කෙනෙක් නම් ඔබ අනි වාරයෙන්ම දන්නවා ඔක්සිටොක්සින් කියන හෝමෝනයේ ඇති වැදගත්කම. ඔක්සිටොක්සින් කියන්නේ ආදරැහැගීම් එක්සයිටමන්් කොයාට ඇතිකරවන්න හෝමෝණයක් නෙ. ඉතින් මේ හෝමෝණය නිපදවීම වේගවත් කරන්න දීර්ග වැලඳගැනීමකට පුළුවන්. ක්ටක්සින් කියන්නේ සරලවම මොලේ තියන ලව් හෝමෝන් එක කිව්වොත් නිවැරදි. ඔබ ආදරය කරන කෙනාගෙන් දීර්ග වැලදගැනීමක් ලැබනම ඒක හරිම කම්ෆර්ටිංක් ආදරණීය උන්නසුම් හැඟීම් රාශයක් ඇතිකරවන්නේත් ඒ නිසාමයි. ඔබේ සහකරුව ගොඩක් කාලයකට පසෙ දැක්කම එහෙමත් නැත්නම්. ලොකු ර්ඩුව කිවර වෙලා යාළුවෙන වෙලාවට ඔබේ ආදරය අනෙකාට කියන්න මෙ දීර්ග වැලද ගැනීම හරිම ආදරණීය සනිිවේදනය ක්‍රමයක්. මේ ඉහත සඳහන් කලා වගේ වෙලාවට එක විශේෂයෙන්ම දැනෙනවා වැඩි. අංක හතර රොමන්ටික්හග. ්ලිහග් එකකට සමාන මේ රොමෑන්ටික් හග්්‍ය එක තනිකරම ආදරය කරන දෙන්නෙක් අතර තමයි හොවමාරු වෙන්නේ. සාමාන්‍යයෙන් ෆ්ලටි හග්‍ය එක නම් තමන් කැමැත්තෙන් ඉන්න තමන්ගේ ක්‍රශ්්‍යකට දුන්නත් මෙ රොමෑන්ටික් හග් එකකින් තනිකරම සනිවේදනය වෙන්න ආදරය. ආදරය කරන යුුවලක් හෝ විවාහක යුවලක් තමයි මෙ රොමෑන්ටික් වැලඳ ගැනීම සිදු කරන්නේ. විශේෂයෙන්ම ආදරයෙන් වෙලුණු විවාහක යුුවලක් ලිංගිකව එක්වීමට කලින්, රොමේන්ටක් හක්් එක තමන්ගේ බරිඳට හෝ සැමියාන්ට ලබාදීම සිදුකරනවා. මෙහිදී සිදුවන්නේ දෙදනා බොහෝසයින් සමීප වී එකිනෙකාගේ ඉනවටා අත්‍යාවමින් අනෙකාව තමන් වෙතත ලංකර ගනිමින් අනිකාගේ ඇස්තෙස බල්ලමින් දෙදිනාගේ නලල් එකිනිෙක ස්පර්ශවීමෙන් හරිම ආදරණීය වැළඳ ගැනීමක් සිදු කිරීමයි. අංක පහා රිවර්ස් හග් මේ රිවර්ස් හග් එකටම ස්පූන් හක් කියලත් කියනවා. ඒක සිදුවන්නේ ඔබේසාහකරුවෝ බව පිටු පසෙන් නැවිත් වැළඳ ගැනීමෙන්. මේ විදියට ඔයාට රිවර්ස් හග් එකක් ලැබෙන ගොට ඔයාටඒකින් ආරක්ෂිත හැඟීමක් වගේම ඔයා ගැන අනිෙක් පුද්ගලයක් සොයා බලන බවත් දැනෙනවා ස්වාමිපුරුෂයාගෙන් හෝ පෙම්වතාගෙන් මෙවැනි රිවස් හග එකක් කාන්තාවකට ලැබෙද්ද ඉන්නේ කාන්තාවට ඔහුගේ සිත තුළ ඇල්ට තිබෙන හැඟීම් වචනවලින් තොරවම ඇයට දැන්විය හැකි. ඉතින් සාකරුවන් පමණක් නොවෙයි කාන්තාවන් වන ඔබටත් පොළුවන් මෙ රිවස් හග්ග එකකින් තමන්ගේ සැමියාට ආදරය හඟවන්. ඉතින් ඔයා ලැගිජීවිතයේ කවදහරි අදාපි කතාකරපු වෙනද ගැනීම මඔයලට ලැබිල ඇති ඒවාගේම කාටහරි මේ වගේ සුන්දර වැළඳද ගැනීමක් කොයා ලබාදීලත් ඇති. ඉතින් ඔයාලට ඒ අවස්ථාව දැනුුණු හැඟීමත් මෙතනින් කියවුුණද. ඒවාගේ ඔයාට හැමදාටම මතක තියෙන වැළඳ ගැනීමකදී දැනුනු අවංක හැගීම් කමෙන්් සෙක්ෂණ එක අපිත් එක බෙදාගන්න කියලා ආදරයෙන් ඔයාට ආදරාධනා කරනවා. ඉතින් යහපත් තුරුදායක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය තවත්කරුණු දැනගැනීමට මේ වීඩියෝ එක ලයික් කරලා වයි සැවයිස් ලංකා YouTube චැනල් එක සබස්්‍රයිප් කරන්න අමතක කරන්න එපා. ස්තූතියි.